මේ රටේ අද කණ්ඩායම් බෙදිලා ඉන්න එකක් මහජන හිතවාදී කණ්ඩායම් මහජනයට විරුද්ධ කණ්ඩායම් හැටියට. ඒක ඇතුලේ තියෙන විශේෂ හේතුවක් තමයි එක්සත් ජාතික පක්ෂයට බොහොම විවෘතව අපිට පේනවා ඒගොල්ලන් සුළුතර ආණ්ඩුවක් කියලා. ඒ සුළුතර ආණ්ඩුවක් ඔස්සේ ඒගොල්ල උත්සාහ කරන බොහෝ දේවල් නිකම් ප්‍රකාශ පමණක් බවට පත්වීමේ ඉඩකඩක් අපිට පේනවා. ඒ නිසා මේ වසර නිරන්තරයෙන්ම රටේ ආර්ථික තත්ත්වය ගත්තොත් මට හිතෙනවා මේ වසර ඉතා විශාල විදේශ ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙන අවුරුද්දක්. මම හිතන්නේ ලංකාවේ තියෙන විශාලතම ණය වාරික ගෙවීම තියෙන්නේ මේ අවුරුද්දේ. පසුගිය අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය 2.7%කට අඩු වෙලා තියෙනවා. ඩොලරය ප්‍රමාණයෙන් බැලුවොත් සුවිශාල ලෙස වැඩි වෙමින් යනවා. ඒ කියන්නේ ඩොලරය රුපියලේ අව ප්‍රමාණය වෙනවා. ඒ අනුව අපේට පේන හැටියට මේ සඳහා ආර්ථිකමය වශයෙන් ගන්න පියවරක් එක්සත් ජාතික පක්ෂය ගන්නවා කියලා අපිට පේන්නේ නැහැ. ඔවුන් ගම්මානවලට අති දැවැන්ත මුදලක් වියදම් කරනවා කිව්වත් ඒ මුදල වියදම් කරන ඕන කරන ආදායම තියනවා කියලා මම හිතන්නේ නැහැ. පසුගිය අවුරුද්දේ සහ ඊට කලින් අවුරුද්දේ කියන්නේ 2017-18 අවුරුද්දේ ගණන් බැලුවොත් අපි දන්නවා 2018 අවුරුද්ද විශාල බදු ප්‍රමාණයක් වැඩි කරපු අවුරුද්දක්. ඒ අවුරුද්ද එසේ වුවත් බදු ආදායම වැඩි කර ගැනීමට ඔවුන් අසමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරිකයින්ට බදු පැනවීමෙන් පමණක් බදු ආදායමක් ඇති වෙන්නේ නැහැ. බදු ආදායම වැඩි කරලා පීන්නේට පත් කරනකොට කරන්නේ ඒගොල්ල තමන්ගේ වෙළඳ පරිමාණය අකුලලා දාන. අකුලලා පැත්තකටලා නිකා ඉන්නවා. ඒ කියන්නේ කිසිම විදියකින් ඒගොල්ලේ ව්‍යාපාර දියුණු කරගන්නේ නැහැ. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලොකු අර්බුදයකට ලක් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අපේ අපනයන ශාස්ත්‍රය තුළ යම් ආදායම් වැඩිවීමක් වුණත් රුපියල අව ප්‍රමාණය වීම නිසා වැඩිවීමක් වුණත් අපිට පේනවා ලංකාවේ ආනයන ප්‍රමාණ විශාල වශයෙන් වැඩිවීමින් යනවා. ඒ වැඩිවීම මත ලංකාවේ ගෙවුම් ශේෂයට දැවැන්ත පීඩනයක් ඊළඟ වසරේ මේ වසරේ එල්ල වෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන් සුළු ජාති සුළු බහුතරයක් තියෙන රජයකට ඉතාම අසීරුවක් තියෙනවා මේකට මුහුණ දෙන්න. මට පේනවා එක්සත් ජාතික පක්ෂයට මේකට මුහුණ දෙන්න විදිහක් නැහැ. ඒ නිසා ලංකාවේ මර්මස්ථාන විකිණීමට ඔවුන් දැඩි උත්සාහයක් ගනිවි මේ වසර ඇතුළත. විශේෂයෙන් වරායවල්, ගුවන් තොටුපළවල්, ඒ වගේම වෙනත් මර්මස්ථානයන් විකුණා දැමීම ඔවුන්ගේ එකම ආර්ථික ඉලක්කය බවට පත් කරගනී කියලා මම විශ්වාස කරනවා.